මා ඉතාමත් සතුටු වෙනවාද කෑගල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික වැදගත්කමක් තිබෙන මේ උතුම් මහා පින්බිමට පැමිණිලා මෙහි වැඩවසන විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා ඇතුව මග පෙන්වීම තුල අද වන්දනාමාන කිරීම සඳහා විවෘත කිරීමට ලැබුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කරමින් වන්දනාමාන සඳහා ඒ වගේම දේවාල කීපයක් විවෘත කරමින් මේ උතුම් පූජනීය කටයුත්තට සහභාගී වීමට ලැබීම පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික්කය අපේ වසර 100,000 ගානක ශ්‍රී ලාංකික ශ්‍රේෂ්ඨ ඉතිහාසය තුල වගේම අපේ බෞද්ධ ඉතිහාසයේ තුල වැදගත්කම් රාශියක් දරනවා ඉතිහාසයේ මතක සටහන් වගේම විශේෂයෙන්ම බෞද්ධාගමික පරිසරයක් පිළිබඳව තිබෙන ඒ ඓතිහාසික පසුබිමත් සමග ඒ නිසා අපිට අද මෙවැනි උතුම් පුණ්‍ය භූමියකට පැමිණිලා මේ උතුම් මහා පුණ්‍ය කටයුත්ත කරන්නට ලැබීම ගැන මා ඉමහත් සතුටට පත් වෙනවා. ඒ වගේම තමයි අපිට ගමේ පන්සල ගමේ වෙහෙර විහාරස්ථානය පූජනීය මහා සංඝරත්නය සෑම විටම පෝෂණය කිරීම ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම ඒ සඳහා ගෞරව කිරීම පුද පූජා පැවැත්වීම බෞද්ධයන් විදිහට අපි කරන අපේ සෑම විටම ඒ ආගමික කටයුතු වල අපි සෑම දෙනම ප්‍රමුඛත්වයක් බෞද්ධ පරිසරයක් තුල අපේ රටේ අපි එක් පැත්තකින් සතුටු වෙනා වගේම යහපත් සමාජයක් පිළිබඳව තවත් පැත්තකින් අපිට සතුටු වෙන්න නොහැකි බොහෝ කරුණු තිබෙනවා. නව තාක්ෂණයත් සමග මේ වාණිජ්‍ය ලෝකේ වේගයෙන් ඇතිවන පිරිහීම තුළ අපේ බෞද්ධ සමාජයේද විවිධ අපිට නොගැලපෙන සංස්කෘතීන් අපිට නොගැලපෙන ආභාෂයන් අපිට නොගැලපෙන ඇතැම් විදේශීය සිරිත්විරිත් වලට අපි යොමු වෙනවා. අපි සෑම විටම බෞද්ධ රටක් විදිහට බෞද්ධාගමික පරිසරයක මහා බෞද්ධ සංස්කෘතියක මහා ශිෂ්ටාචාරයක හිමිකම් කියන උරුමකම් කියන පිරිසක් විදිහට අපේ රටට ලෝකයේ අද තිබෙන ගෞරවය ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ තෙරවාදී බෞද්ධ දර්ශනයේ ලෝකයේ මූලස්ථානය ශ්‍රී ලංකාව නිසායි. ඒ නිසා අපිට ඇතිවන විවිධ සමාජ පිරිහීම් තුළ ඒ වගේම ඇතිවන විවිධ අතපසුවීම් සහ පසුගාමී තත්ත්වයන් තුලත් අපිට සෑම විටම විසඳුම් තිබෙන්නේ බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම සහ මඟ පෙන්වීම තුලයි කියන එක මා හිතන්නේ ඔබ අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්. රාජ්‍ය ප්‍රතිපත්තිය තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ලිඛිතව බුද්ධාගම පෝෂණය කිරීම සුරක්ෂිත කිරීම සඳහන් වනවා වගේම එය ලිඛිතව තිබුණත් නැතත් ප්‍රධාන වශයෙන්ම බෞද්ධයන් විදිහට අපි සෑම විටම අපේ වගකීම සහ යුතුකම මේ බෞද්ධ රට ආරක්ෂා කරගෙන අපේ කටයුතු සෑම අතින්ම බෞද්ධාගමික සමාජයක පෝෂණය කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ තිබෙන කරුණු බෞද්ධාගම සම්බන්ධයෙන් අපි තව තවත් ශක්තිමත් කරමින් ඒ ලිඛිත කටයුතු ලිඛිතව තිබෙන සීමාවන්ට සීමා නොකර සමාජය තුළ බාහිර සමාජයේ ක්‍රියාකාරීව ප්‍රායෝගිකව අපේ සමාජයේ හැසිරවන්නට බෞද්ධ දර්ශනය පෝෂණය කිරීම සෑම විටම වගකීමක් සහ යුතුකමක් වෙනවා. තාක්ෂණික ලෝකේ අද අධි තාක්ෂණය සමග නව පරපුර වේගයෙන් ගමන් කරන අවස්ථාවක අපිට ඒ වේගවත් බව තුළ අපි දකින අපිට නොගැලපෙන දේවල් තුළ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය බරපතල ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තිබෙනවා. රජයේ නීති රීති රාජ්‍ය ආයතන
එවැගේම අපේ ආණ්ඩුවේ වැඩ කටයුතු වලදී මත්ද්‍රව්‍ය මර්ධනයේ සම්බන්ධයෙන් වැළැක්වීම සම්බන්ධයෙන් ඒ කටයුතු ගෙන එනවා වගේම ප්‍රධාන වශයෙන්ම අපේ වෙහෙර විහාරස්ථානයේ අපේ ගමේ පන්සල සෑම විටම විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේ එම උතුම් කාර්ය තුල සමාජය යහපත් කරන්න ඉතා ප්‍රමුඛ වූ කාර්යයක් ඉටු කරනවා ඒ තුල අපි තව තවත් අපේ කටයුතු ශක්තිමත් කළ යුතු වෙනවා අද පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නට ඒ වගේම නොයෙකුත් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් මත්ද්‍රව්‍ය පාසල් දරුවන්ට ලබා දෙන්නට මුදල් වලට පමණක් අගය කරන මිනිස් ජීවිත වලට වටිනාකමක් නොදෙන රට ඒ වගේම ආගම බෞද්ධාගමික පරිසරය පොදු මහජනතාව පිළිබඳව හැඟීමක් නොමැති බොහෝ ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් මේ මහා විනාශයන් සමාජයට කරනු ලබනවා ඒ නිසා එක් පැත්තකින් ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛව විහාරස්ථානයේ මුල් කරගත් බෞද්ධ සමාජයකම ඉතුම් කටයුත්ත අප තව තවත් ශක්තිමත් කළ යුතුයි වගේම රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් පාසල ඒ සියල්ල මේ සඳහා පුළුල් ලෙස පෙළ ගැසීම හැඩ ගැසීම ඒ වගේම වගකීම් අරගෙන කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා අපේ ගෞරවනීය අනුනායක හාමුදුරුවනේ ඔබ වහන්සේලා දන්නා පරිදි අපේ රටේ දුප්පත්කම පිළිබඳව දුගීභාවය පිළිබඳව කරන ප්‍රධාන වශයෙන්ම සමීක්ෂණ තුල වාර්තා තුල පෙන්눔 කරන්නේ මේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව තුල දුප්පත්කම වැඩි වීමට ප්‍රධානම හේතුව මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමයි කියන එකයි ඒ නිසා අපි සෑම විටම කල්පනා කරන්නට ඕනේ අපේ සමාජය යහපත් කරන්න සුවපත් කරන්න යහපත් සමාජයක් ගොඩනගන්න ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා සහ මඟ පෙන්වීම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ මඟ පෙන්වීම බෞද්ධ සමාජයක කළ යුතු වගකීම් සහ යුතුකම් අප විසින් සියලු දෙනා නිසි ලෙස ඉටු කිරීම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කිරීම වත්පිළිවෙත් ඉටු කිරීම මේ කියන කරුණු තුළ තමයි අපිට යහපත් සමාජයක් ගොඩනැගීමට පුළුවන්කම තිබෙන්නේ අද අපි 36 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අද සමාධි පිළිම වහන්සේ නමක් අද පුද පූජා සඳහා වන්දනාමාන කිරීම සඳහා අද විවෘත කරනු ලැබුවේ විශේෂයෙන්ම එහිදී අපිට දැනගන්න ලැබුණා ප්‍රධාන පරිත්‍යාගශීලයේ විදියට දානපතියෙක් විදියට ගැමුණු මහත්මයා ඒ සඳහා කරලා තිබෙන පරිත්‍යාග එවැනි දානපතීන් පරිත්‍යාගශීලීන් වගේම ගමේ සමාජය තුල නගරයේ ජීවත් වන සෑම කෙනෙක්ම තමාගේ නැති බැරිකම් තමාගේ අගහිකකම් කොතරම් තිබුණත් කෙනෙකුට නමුත් බෞද්ධ සමාජයේ ශක්තිමත් කරන්න අපේ බෞද්ධයින් ගමේ පන්සල ශක්තිමත් කරන්න සෑම විටම විශාල කැපවීමක් කරනු ලබනවා ඒ නිසා අපි සෑම විටම අදිෂ්ඨාන කරගන්නට ඕනේ අපේ රට ලෝකේ යහපත් රටක් කරන්න අපේ රට දිලිඳුකමෙන් නිදහස් රටක් කරගන්න අපේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් කරගන්න අපි අපේ හාමුදුරුවනේ මේ වර්ෂය දුගී භවෙන් නිදහස් වීමේ වර්ෂයේ විදිහට අපි නම් කරලා ඒ සඳහා කටයුතු කිරීමේදී රාජ්‍ය ප්‍රතිපත්තිය තුල භෞතික සම්පත් සංවර්ධනයේ තුල විශේෂයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් අපේ සමාජයේ ශක්තිමත් කරන්න බෞද්ධ දර්ශනයෙන් දෙන පෝෂණය සහ මඟ පෙන්වීම ඉතාමත්ම වැදගත් වෙනවා මම දැන් දින දෙකකට කලින් කුරුණෑගල මාතලේ ප්‍රදේශයේ කුඩා වැව් 300ක් ප්‍රතිසංස්කරණය සඳහා වැඩ පටන් ගන්න ඒ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කළා. ඒ වගේම ඊට මාසයකට කලින් මුරගහකන්ද ජලාශය යටතේ අනුරාධපුර පොළොන්නරු උතුරු මැද ප්‍රදේශයේ වැව් 400 ගණනක් අලුතෙන් ප්‍රතිසංස්කරණය කිරීමට වැඩ කටයුතු පටන් ගත්තා. ප්‍රධාන වශයෙන්ම අපේ බෞද්ධාගමික සමාජයේ අපේ ඉතිහාසය තුළ ගමේ පන්සල වැව ඒ වගේම කෙත වෙල්ලෑය මේ සියල්ල මුල් කරගත් විශිෂ්ට සමාජ සංස්කෘතික පදනමක් අපේ තිබෙන්නේ ඒ නිසා ගමේ පන්සල වෙහෙර විහාරස්ථානය අපි ශක්තිමත් කරන්න ඕනේ අපේ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් ලබා දීලා උන්වහන්සේලා සෑම විටම ධර්මානුකූල කටයුතු සඳහා ශක්තිමත් කරන්නට ඕනේ අපි දුගී භවෙන් නිදහස් වෙන්නට ප්‍රධාන වශයෙන්ම
සාමාන්‍ය පොදු මහජනතාව තමාගේ වගකීම් තුල රජයේ විසින් දෙන වැඩපිළිවෙල එක්ක ඒ කරන ආශි වෙලා අපි ඒ කරන වැව්වමුණු සකස් කිරීම වැනි ප්‍රධාන ව්‍යාපෘති වලට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට ඕනේ. අපේ දරුවන් මද්‍රව්‍ය වැනි දේවල් වලින් ඈත් වෙලා නිදහස් අධ්‍යාපනය තුල දෙන සම්පත් ලබා ගැනීමෙන් හොඳ අධ්‍යාපනයක් ලබන්නට ඕනේ. ඒ තුල තමයි අපිට හොඳ රටක් ගොඩනගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අද මෙවැනි උතුම් මහා පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙමින් ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයට ගෞරවපූර්වක නමස්කාරය පිරිනමමින් විශේෂයෙන්ම අපේ ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ අනුශාසනා කළ පරිදි උන්වහන්සේ මීට කලින් මගෙන් දිනයක් ලබා ගත්තා. ඒ දිනේ වෙනස් කරන්න ලැබුණා. නමුත් මම මේ උතුම් කටයුතු සඳහා පැමිණිය යුතුයිම කියන උන්වහන්සේගේ ආරාධනය තිබුණා. මේ සඳහා අපේ මෙති ඇමතිවරු ඒ කටයුතු සම්බන්ධීකරණය කරමින් ඒ වගේම විහාරස්ථ දායක සභාව ඇතුළු අනිකුත් බෞද්ධ පින්වතුන් සෑම කෙනෙක්ම මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේට ඒ ලබා දුන් ශක්තිය මා ඉතාමත් අගය කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් මගේ වතුණු සල්පේ අවසන් කරනවා. ස්තුතියි.